Hi friends, ඉතින් කොහොමද හැමෝටම Talk with Chanu YouTube channel එකේ අපි අද සිංහල භාෂාව ගැන ප්‍රශ්නයක් අහන්න හදන්නේ. කවුද උත්තර දෙන්නේ? එයාට අපි දෙනවා පුංචි ටැග් එකක්. බලමු කවුද මේ ටැග් එක දිනා ගන්න කියලා. යා. සිංහල භාෂාවේ අකුරු දෙකට ලොකු බැඳීමක් තියෙනවා. ඒ අකුරු දෙක හරියට පාවිච්චි කරේ නැත්නම් සිංහල භාෂාව කතා කරන්න අමාරුයි. පොඩ්ඩක් මෙහාට එන්න. අකුරු දෙකක් තියෙනවා ඒ දෙකටම ලොකු බැඳීමක් තියෙනවා ඒ අකුරු දෙක හරියට පාවිච්චි කරේ නැත්නම් සිංහල භාෂාව කතා කරන්න අමාරුයි අකුරු දෙක දහන්නේ ඈ අකුරු දෙක දහන්නේ ඔව් ඒ අකුරු දෙක මොකද්ද සංඥක දයන්න හරියට කියන්න ඕනේ අකුරු දෙක කිව්වොත් ටැග් එකක් ලබා දෙනවා මේලා වෙන මතක් වෙන්නේ නැහැ. මතක් වෙන්නේ නැහැ. මොනවද කරන්නේ ඔයා? කිල්ස් එකේ වැඩ කරනවා. කිල්ස් එකේ වැඩ. මොකද නම? චාමර. චාමර. ඔව්. ඔයාගේ? රුචිර. 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 Talk with Chanu කියලා කියන්නේ? Talk with Chanu. Yes. අකුරු දෙක තමයි. හයන්නයි සයන්නයි. Excuse me. මිස් පුංචි ප්‍රශ්නයක් අහනවා. උත්තර දුන්නොත් මම ඔයාට තෑග්ගක් ලබා දෙනවා. නැත්නම් දැනුම වර්ධනය කරන්න පුළුවන්. සිංහල භාෂාවේ අකුරු දෙකක් තියෙනවා. ඒ දෙකටම ලොකු බැඳීමක් තියෙන්නේ. ඒ අකුරු දෙක හරියට පාවිච්චි කරේ නැත්නම් සිංහල භාෂාව කතා කරන්න අමාරුයි. මොකක්ද ඒ අකුරු දෙක? සිංහල නේද? ඔව්. කියන්න බලන්න. අකුරු දෙකක් තියෙනවා සිංහල භාෂාවේ. සාමාන්‍යයෙන් සිංහල හොඩි අකුරු 58යිනේ තියෙන්නේ. වැඩි අකුරු නැහැ. 58න් අකුරු දෙකක් මම ගන්නවා. ඉතින් මේ අකුරු දෙක හරියට අපි පාවිච්චි කරේ නැත්නම් සිංහල භාෂාව වැරදිනවා. මොනවද කරන්නේ ඔයා මම මාසෙකේ වැඩ කරන්නේ මාසෙකේ වැඩ කරන්නේ සුපිරි ඔයා මොනවද කරන්නේ මම ගෙදර ඉන්නේ ගෙදර ඉන්නේ අම්මද හරි ඇත්තටම අගේ කරනවා ඒ කියන්නේ ප්‍රශ්නේ උත්තර දෙන්න පොඩ්ඩක් උත්සාහ කරාට දැනුම වර්ධනය කරන්න හරි පුළුවන්නේ ඇත්තටම බැඳීමක් තියෙන්නේ හයන්නටයි සයන්නටයි පැහැදිලිද සාමාන්‍යයෙන් සිංහල උගන්නන ගුරුවරුත් මේක දන්නේ නැහැ මේ වගේ අලුත් අදහස් සමාජය තුල ගෙනියන්න අපි ප්‍රෝග්‍රෑම්ස් කරනවා නිකන් ඉන්න වෙලාවට YouTube එකේ මගේ channel එක බලන්න Talk with Chanu කියලා කියන්න Talk with Chanu Thank you යනවා උත්තරේ කිව්වොත් ටැග් එකක් දෙනවා නැත්තම් දැනුම වර්ධනය කරන්න පුළුවන් සිංහල නේද සිංහල භාෂාවේ අකුරු දෙකක් තියෙනවා සාමාන්‍ය සිංහල හොඩි අකුරු 58ක් තියෙනවානේ ඒ 58න් අකුරු දෙකක් තියෙනවා ඒ අකුරු දෙකටම මාරම බැඳීමක් තියෙන්නේ. ඒ අකුරු දෙක හරියට පාවිච්චි කරේ නැත්නම් සිංහල භාෂාව කතා කරන්න අමාරුයි. මොකක්ද ඒ අකුරු දෙක? මොකෝ? දන්නේ. මොකද නම? රචිනීහාරා. මොනවද කරන්නේ? තමයි ලෙවල්ස් කරනවා. ලෙවල් කරනවා. ඔයා? මම ගෙදර ඉන්නේ. ගෙදර ඉන්නේ. උත්තරේ දැනගන්න කැමතිද? Talk with Chanu කියලා කියන්න. Talk with Chanu. අනිවාර්යෙන්ම. නිකන් ඉන්න වෙලාවට මගේ channel එක බලන්න සමාජය තුලට අලුත් අදහස් දන්නති දේවල් කියලා දෙන්න මම programs කරනවා. ඇත්තරම හයන්නයි සයන්නයි මේ අකුරු දෙකට ලොකු බැඳීමක් තියෙනවා. උන්චි ප්‍රශ්නයක් අහනවා. උත්තර දුන්නොත් මම ඔයාලට ටැග්යක් ලබා දෙනවා. නැත්නම් දැනුම වර්ධනය කරන්න පුළුවන්. සිංහල නේද? සිංහල. සිංහල භාෂාවේ අකුරු 58ක් තියෙනවා. ඒ අකුරු 58න් අකුරු දෙකක් තියෙනවා. ඒ අකුරු දෙකට ලොකු බැඳීමක් තියෙනවා. ඒ අකුරු දෙක හරියට පාවිච්චි කරේ නැත්නම් සිංහල භාෂාව කතා කරන්න අමාරුයි. භාෂාව ගැන ප්‍රශ්නයක් කියන්න බලන්න මොකද ඒ අකුරු දෙක? ඉඩයක් නෑ. හිතා ගන්න බෑ. අයන්න. හ්ම්? එකක් අයන්න. ඊළඟට මොකද නම ඔයාගේ? කසුන්. කසුන්. ඔව්. උත්තර දෙන්න ගන්න කැමතියි? කැමතියි. Talk with Chanu කියලා කියන්න. Talk with Chanu. අනිවාර්යයෙන්ම. පැහැදිලිද? අකුරු ටික වෙනස් වුණොත් සිංහල භාෂාව වරදිනවා. පැහැදිලිනේ? නිකන් ඉන්න වෙලාවට මගේ channel එක බලන්න. හරි? Thank you. පොඩි ප්‍රශ්නයක් අහනවා උත්තර දුන්නු තෑග්ගක් ලබා දෙනවා නැත්නම් දැනුම වර්ධනය කරන්න පුළුවන් සිංහලද ඔව් සිංහල සිංහල භාෂාවේ සිංහල හොඩි අකුරු 58ක් තියෙනවා ඒ අකුරු 58න් අකුරු දෙකක් තියෙනවා ඒ අකුරු දෙකටම ලොකු බැඳීමක් තියෙනවා ඒ අකුරු දෙක හරියට පාවිච්චි කරේ නැත්නම් සිංහල භාෂාව කතා කරන්න අමාරුයි මොකක්ද ඒ අකුරු දෙක සිංහල නේද? ඔව් සිංහල. මතකෙට නම් එන්නේ. මතක නැහැ. මොකද කරන්නේ ඔයා? නේද? නැහැ. මොනවද කරන්නේ ඔයා?
මම ඩ්‍රයිවිං කරන්නේ. ඩ්‍රයිවිං කරන්නේ. මොකද නම? තරඳු. ඈ? තරඳු. තරඳු. සුපිරි. ඔයා මොනවද කරන්නේ? මොකුත් නැහැ. මොකද නම? දේවින්දි. දේවින්දි. ඔයා? ඉස්කෝලේ යනවා. ඉස්කෝලේ යනවා. කී වසරද? 11. 11යි. දන්නේ නැද්ද? Talk with Chanu කියලා කියන්නේ. ඈ? Talk with Chanu. Talk with Chanu. අනිවාර්යයෙන්. ඒ අකුරු දෙක තමයි 6යි 6යි. දැන් ප්‍රශ්නයක් තියෙනවද? ඒ කොහොමද ඒකට වෙන්නේ? ආ කොහොමද ඒක වෙන්නේ නේද? දැන් මේ මොකද්ද? ඇහැ. ඇස කිව්? අර ඇහැ. ඔයා ඇහැ කියනවා, එයා ඇස කියනවා. මොකද්ද හරි මොකද්ද වැරදි? ඇස. එතකොට ගහ කිව්වොත් ගස කිව්වොත් වැරදිද? හවසට සවස කිව්වොත් වැරදිද? ආපහු කියන එකට ආපසු කිව්වොත් වැරදිද? මොකද කියන්නේ? නෑනේ. හම කියලා කියනවා. මේකට සම කිව්වොත් වැරදිද? නෑනේ. නෑ. සමානයි. ඒ කියන්නේ 6යි 6යි දෙකට දෙකම එකයි. එතකොට අපි ක්‍රියාපදයට යමු. හරිද? හොදනවා කියන වචනේ සෝදනවා කිව්වොත් වැරදිද? හරි. එතකොට හොදනවා කියන වචනේ අතීත කාලේට හරවන්න. හේතුව හේතුව. එතකොට මදිනවා කියන වචනේ අතීත කාලේට හරවන්න. මැද්ද. මැද්ද. එතකොට මයන්න දයන්න ඇවිල්ලා තියෙනවා. නේද? ඇලපිල්ල වෙනස් වුණාට ඇලපිල්ල ඇදපිල්ල වෙනස් වුණාට මයන්න දයන්න ඇවිල්ලා තියෙනවා මැද්ද. එතකොට අදිනවා කිව්වොත් මැද්ද. එතකොට දැන් කිසිම අකුරක් වෙනස් කරන්න බෑ. ඒ විදිහම වෙනස් කරලා කියන්න ඕනේ. බහිනවා කිව්වොත් බැස්ස. ඇයි සයන්න දැම්මේ? හයන්න දාන්න බෑ එතෙන්ට. බැහැ කියලානේ එන්න ඕනේ. දැන් හරිද? හයන්නයි සයන්නයි මේ අකුරු දෙකට ලොකු බැඳීමක් තියෙනවා. ඒ අකුරු වැරදුනොත් සිංහල කතා කරන්න අමාරුයි. හරිද? හයන්න සයන්න. නිකන් ඉන්න වෙලාවට මගේ channel එක බලන්න කට්ටියට කියන්න. හරි. හරි. Thank you. සිංහල නේද? හරි. සිංහල භාෂාවේ සිංහල හොඩි අකුරු 58ක් තියෙනවා. ඒ 58න් අකුරු දෙකක් තියෙනවා. ඒ අකුරු දෙකටම ලොකු බැඳීමක් තියෙනවා. හරියට උත්තරේ කිව්වොත් මම ඔයාලට තෑග්ගක් දෙනවා. නැත්නම් දැනුම වර්ධනය කරන්න පුළුවන් මම කියලා දෙනවා. සිංහල භාෂාවේ අකුරු දෙකක් තියෙනවා. ඒ අකුරු දෙකට ලොකු බැඳීමක් තියෙනවා. ඒ අකුරු දෙක හරියට පාවිච්චි කරේ නැත්නම් සිංහල භාෂාව කතා කරන්න අමාරුයි. මොකක්ද ඒ අකුරු දෙක? No idea. දන්නේ නැහැ. මොකද්ද නම? නැචරි. මොනවද කරන්නේ? මෙතන CDB එකේ ඉන්නේ. CDB එකේ. Talk with Chanu කියලා කියන්නේ. Talk with Chanu. Yes. දැනගන්න අවශ්‍යයිනේ. Okay. ඇත්තටම ඒකේ තේරුම තමයි සාමාන්‍යයෙන් 6යි 6යි. දැන් ඔයාට කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා ඔයාට දැනගන්න ඕනේ. එහෙම නේද? Okay. හරි. දැන් සාමාන්‍යයෙන් ඇහැ කියන වචනයක් තියෙනවා. ඇස කිව්වොත් වැරදිද? ඇස. නෑ හරි. හරිනේ. ගහ කියන වචනේ ගස කිව්වොත්? හරි. හවස කියන එකට සවස කිව්වොත්? හරි. ආපහු කියන එකට ආපසු කිව්වොත්? හොදනවා කියන එකට සෝදනවා කිව්වොත්? එතකොට සම්බන්ධයක් තියෙනවා. දැන් වරදින්නේ කොහෙද කියලා බලමු. සාමාන්‍යයෙන් අපි මදිනවා කියලා ක්‍රියාපදයක් ගත්තොත් ඒකේ අතීත කාලය වෙන්නේ මැද්දා. මයන්න දයන්න එනවා. එතකොට හොදනවා කියලා ගත්තොත් ඒකේ අතීත කාලේ හේදුව. හයන්න දයන්න ඇවිල්ලා තියෙනවා. දැන් මම කියනවා බැස්සා කියලා. බහිනවා. ක්‍රියාපදේ මොකද්ද? බහිනවා. බසිනවා වෙන්නේ බැස්සා. දැන් වහිනවා කියලා කියනවා. අතීත කාලේට හරවන්න. වැස්සා. එතකොට වැහැ කියලා නෙන්න ඕන. වැස්සා කියලා නෙවිලා තියෙන්නේ. වැහැ කිව්වොත් වැරදි. එතකොට වරදිනවා නේද? සිංහල භාෂාව හරියට පාවිච්චි කරේ නැත්තම් වරදිනවා. ඒ අකුරු දෙක මොකද්ද? හයන්නයි සෑන්නයි. පැහැදිලි නේ? හරි. මගේ channel එක නිකන් ඉන්න වෙලාවට බලන්න. Thank you. Okay. අනිත් කොළොරේ නැහැ. බෑ. හයන්න විතරයි එන්නේ. ආයන්න නෙමෙයි. ඇත්තටම ගොඩක් අගය කරනවා. මම channel එකක් කරනවා අනිවාර්යෙන් නිකන් ඉන්න වෙලාවට channel එක බලන්න. Talk with Chanu කියලා කියන්නේ උත්තරය කියලා දෙන්න. Talk with Chanu. අනිවාර්යෙන්ම. මෙහෙමයි. හයන්නයි සයන්නයි. හයන්නයි සයන්නයි. ඔව්. කොහොමද සම්බන්ධ වෙන්නේ? කොහොමද වරදින්නේ කියලා ඔයාලට දැන් සැකයක් නැද්ද? ඒක දැනගන්න බලන්න. ඔව්. හරි. සාමාන්‍යයෙන් මේ තියෙන්නේ ඇහැ. ඇහැට ඇස කිව්වොත් වැරදිද? වැරදි නෑ. වැරදි නෑ. ගහට ගස කිව්වොත් වැරදිද? නෑ. හවසට සවස කිව්වොත් වැරදිද? නෑ. ආපසු කියන එකට ආපහු කිව්වොත් වැරදිද? ඒත් නෑ. නෑ. හොදනවා කියන එකට සෝදනවා කිව්වොත් වැරදිද? නෑ. සම්බන්ධයක් තියනවා නේද? තියනවා තියනවා. දැන් වරදින තැන බලමු. සාමාන්‍යයෙන් අපි අදිනවා. එතකොට කරනවා. කරනවා කියනකොට අතීත කාලේ කරා වෙනවා. ඔව්. කයන්න රයන්න ඇවිල්ලා තිනවා. එතකොට මදිනවා කිව්වහම මැද්ද වෙනවා. මයන්න දයන්න ඇවිල්ලා තිනවා. දැන් මම කියන ක්‍රියාපදය අතීත කාලේට හරවන්න බලන්න. වහිනවා. වැස්සා. ඇයි වැහ කියලා නෙන්න ඕන? ඈ? ඇයි සයන්න දැන් මෙතෙන්ට?
ඔයක සර සම්බන්ධතාව වේවා කියපු අන්න හරි එතකොට අපි වහිනවා කියන වචනේ වැහැ කිව්වොත් ඒක වැරදි නේද එතකොට සයන්න සම්බන්ධ වෙනව නේද ලොකු බැඳීමක් තියෙනව නේද ඒක තමයි නිකන් එන්නලට බලන්න මගේ channel එක thank you යනවා